දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 516 වෙනි ටෙලිවැකිය. අර කතාවක් තියෙනවා මකුළුවගේ බඩේ නූල් හිඟ වෙන්නේ නැහැලු. මකුළුවගේ බඩේ නූල් හිඟ වෙන්නේ නැහැලු. ඒ වගේ තමයි අපේ දේශපාලනඥින්ගේ බඩෙත් පට් පල් අමූලික බේගල් බොරු කවදාවත් ඉවර වෙන්නේ නෑ. හොඳේ අවුරුදු 50ක් රට කරලත් දියවන්නාවේ ඉඳලත් හදන්ට බැරූගිය රට දැන් ආයේ හදන්ටයි කතාව. හොඳේ ඒකට මේ අර එකට හවුලේ රට කරලා මේ පොඩි පහේ කාලයක් නෙවෙයි අවුරුදු 50ක් 55ක් විතර පාර්ලිමේන්තුවේ ඉඳලත් නේද ආයේ හදන්ට බැරුව ගිය රට මේ දැන් හදන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් නේද? ඈ ලෝකයේ අංක එකේම ලෝකයේ අංක එකේම ප්‍රහසන නළුවන් ඉන්නේ මේ රටේ. ඔය බොලිවුඩ් හොලිවුඩ් නේද? ඒක එක ජාතියේ රටවල් වල රංගදරයන් අභිබවා යන මහා රංගන පෞරුෂයක් තියෙන්නේ අපේ දේශපාලන නළුවන් සෙට් එකට. හොඳේ දැන් බලන්න ජනපති රනිල් ගිය සතියේ කිව්ව කතාවක් නේද? අර රේගුව ගැන දිගටම ලියලිය හිටපු නිසා මේ ඥාන කතාව ගැන ලියන්ට බැරි වුණා. හොඳේ අහපු නැති අය අහලම මේක තේරුම් ගන්නට කොහොඳේ ඕන් කියන කතාව. අප්‍රේල් 2022 අපි කිව්වා අපි බංකොලොත් කියලා. ලෝකේ අපි බංකොලොත් කියලා පිළිගන්නවා. දැන් අපිට තියෙනවා ලෝකේ අපිව පිළිගන්න ඕනේ බංකොලොත් නැහැ කියලා. ලෝකේ අපි බංකොලොත් කියලා පිළිගන්නවලු. අපි දැන් බංකොලොත් නැහැලු. අපිට තියනවලු ලෝකයට අපි බංකොලොත් නැහැ කියලා කියන්ට. හොඳේ මේ දවස්වල මිස්ටර් ප්‍රෙසිඩන්ට් ආයේ මේ අමුතු ගේමක් ගැහුවේ නැත්නම් තව තව ණය ඉල්ලගත් එකනේ මෙච්චර කල් කළේ. ඈ ගෙවන්ට තියෙන ණයවලට කල් ඉල්ලන එකනේ වෙන මොනවයි කළේ. ඕන දෙයක් විකුණලා දානවා කියන තැන ඉඳලානේ මේ සියලු දේවල් කරන්නේ නේද? ඕක තමයි එයාගේ 50 අවුරුදු දේශපාලන ජීවිතය තුළම කරලා තියෙන්නේ නේද? ඒ අස්සේ කියනවා මෙතන හිර වෙලා ඉන්නත් බැහැලු. අපි ඒ ගමන යමු. මෙතන හිර වෙලා ඉන්න බෑ. හරියට මේ අපි අපේ කැමැත්තෙන් හිර වෙලා ඉන්නවා වගේ නේද? කවුද මේ රටම මෙතනට හිර කළේ? රනිල් වික්‍රමසිංහලයි මහින්ද රාජපක්ෂලයි චන්ද්‍රිකාලයි. හරිද? ඔය දෙන්න තුන් දෙනා තමයි මේ රට හිර කළේ. ඔය දෙන්න තමයි අවුරුදු 40ක් 50ක් විතර ඔය දියවන්නාවේ හිටියේ වැඩිම කාලයක් හිටපු අය. ඔයාලගේ පැලැන්තිය තමයි මේ රට මේ ණය උගුලේ හිර කළේ. නැතුව රටේ ජනතාව නෙවෙයි. නිෂ්ප්‍රයෝජන වැඩවලට ලෝකෙන් ණයගත්තේ රටේ ජනතාව නෙවෙයි. රටේ ජනතාව ඉල්ලලත් නෙවෙයි. ඒ ණයවලින් යටිමඩි ගැහුවේ ජනතාව නෙවෙයි. ට්‍රිලියන 30ක විතර ණයවලින් ට්‍රිලියන 1කවත් වැඩක් කරපු නැති රටක් මේක. හොඳේ ට්‍රිලියන ගණන් ණය තියෙනවා. හරිද? තව අවම වශයෙන් පරම්පරා පහකටවත් ගෙවලා ඉවර කරගන්න බැරි ගානට ණය. අර මකුළුවගේ බඩේ නූල් වගේ දිගටම තව තවත් රට රවට්ටන්ටයි හදන්නේ. හොඳේ ඒ අතර වාරේ තරුණයන්ට කියනවා මම ඒ කාලේ ඒ කියන්නේ ජනපති රනිල් තරුණ කාලේ ආර්ථිකයක් හැටියට ශ්‍රී ලංකාව තමයිලු ඉදිරියෙන් හිටියේ. මං බලාගෙන ඉන්නකොට සිංගප්පූරුව ඉස්සරහට ගියාලු, ඉන්දුනීසියාව ඉස්සරහට ගියාලු, තායිලන්තේ ඉස්සරහට ගියාලු, මැලේසියාව ඉස්සරහට ගිහින් චීනයත් ගිහිල්ලා වියට්නාමයත් ඉදිරියට ගිහිල්ලලු, බංගලාදේශයත් ඉස්සරහට ගිහිල්ලලු. හරිද? මේ විදිහට බලාගෙන හිටියොත් ඇෆ්ගනිස්තානයේ අපිව පහු කරලා යාවිලු. දැන් මම බලාගෙන ඉන්නකොට සිංගප්පූරු ඉස්සරහට ගිහින්, මලේසියාව ඉස්සරහට ගිහින්, තායිලන්තේ ඉස්සරහට ගිහින්, චීනේ ඉස්සරහට ගිහින්, වියට්නාමේ ඉස්සරහට ගිහින්, බංගලාදේශ ඉස්සරහට ගිහින්. මොකද අපි කරන්නේ? අපි තව මෙහෙම බලාගෙන හිටියොත් නේපාලෙ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්තානයේත් ඉස්සරහටයි අපිට. මේ ක්‍රමයයි මේ පරණ ක්‍රමයේ ගෙනාවේ දේශපාලනයයි දෙකම අපි මාරු කරන්න ඕනේ. මේ පරණ ක්‍රමයයි දේශපාලනයයි දෙකම වෙනස් කරන්න ඕනේලු. අපිට කියන්න තියෙන්නේ ජනපති රනිල්ලට ඔව් තුනම වෙනස් කරන්න ඕනේ කියලයි. තුනම වෙනස් කරන්න ඕනේ. පරණ ක්‍රමය, පරණ දේශපාලනඥයින් සහ ලෝකයේ අනිත් රටවල් ඉදිරියට යනකම් අවුරුදු 50ක් බලාගෙන හිටපු ඔහෙලවයි තුනම යල් පැනලා ගෙදර යවන්න ඕනේ. හොඳේ කනගාටුවට කාරණය මේ ජනපතිගේ කතාව අහගෙන හිටපු තැන එක තරුණයෙකුවත් නැගිටලා ප්‍රශ්නයක් අහන්න හිටියේ නැති එකයි. හොඳේ නැගිටලා ඇහුවනම් ඔයා අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ සිංගප්පූරුව ඉදිරියට යනකම් ඔයා උඩ බලාගෙන හිටියද කියලා ප්‍රශ්නේ ඉවරයිනේ නේද? ආදරණීය රටවැසියනි, මේක මතක තියාගන්න. රනිල්ලගේ, මහින්දලගේ, චන්ද්‍රිකාලගේ
බඩේ අර මකුළුවගේ බඩේ නූල් වගේ ඕන තරං අතේ පැලවෙන බොරු කතා තියෙනවා. තව අවුරුදු 100ක් මේ රට මේ නඩේට දුන්නත් ඔච්චරම තමයි. හොඳේ අපි එක තැනම තමයි. හොඳේ අර මේ ඊයේ පෙරේද දවසක් නාමලුත් හරි අපූරු කතාවක් කියනවා. නාමල් කියනවා එයාලා ආයේ බලයට ආවහම එයාගේ අප්පොච්චගේ, ඒ කියන්නේ මහින්ද රාජපක්ෂගේ කෘෂිකර්ම ප්‍රතිපත්තියලු ක්‍රියාත්මක කරන්නේ. අහන්නකෝ. අපේ පක්ෂයේ තුල ඉදිරියේ ගොඩනගෙන ආණ්ඩුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරපු කෘෂිකර්ම ප්‍රතිපත්තියයි කියන එකත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒක නම් හොඳා. බාප්පොච්චගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කරපු වින්නැය මදෑ නේද? වාගේ අප්පොච්චට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණා නම් අවුරුදු 50ක් පාර්ලිමේන්තුවේ, හොඳේ ඊටත් වැඩි අප්පොච්චට කෘෂිකර්ම ප්‍රතිපත්තියක් තිබුණා නම් ගොවියට මේ කල යාවිද නේද? අනික ඉතින් අප්පොච්චට අප්පොච්චගේම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න බැරි වුණ තැන ආයේ ඔයා මොනව කරන්ටද නාමල් නේද? බංගලාදේශයේ, නේපාලයේ, ඇෆ්ගනිස්තානයේ විතරක් නෙමෙයි මාලදිවයිනත් ඉදිරියට යනවා. ඒක හරි. හරිද? මේ සෙට් එකම ෆේල්. මේ අය කවදාවත් නිර්මාණශීලී පාලකයන් වුණේ නැහැ. හැමදාම සිංගප්පූරුව මැලේසියාව දිහා බලාගෙන ඒ රටවල් වල මොඩල ගැන කයියක ගහ හිටියා. මහතීර් මොහමඩ්ලා, ලී ක්වාන් යූලා ඒ රටවල් වලටම අලුත් මොඩල් හිතලා ආන්ගේ මොඩල් දූෂණේ වංචාව හොරකම නැතුව ක්‍රියාත්මක කරද්දී මේ නඩය හොරකමින් අතට අහුවෙන දේ විකුණමින් ආල්සේරු විශ්ව බෙදෙන සංකල්ප වලින් රට ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන ඉන්නවා කියලා අද ටෙලිවිෂන් අවසන් කරන්නේ බලන් කඩතුරා හැරදෑසේ කියලා ඉල්ලමිනුයි.